මම අජිත් පෙරකුම් අයිතිවාසිකම් සමාජ වේදිකාව සංවිධානයේ සභාපති මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමතියි මේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බලපාන නීති පද්ධතිය දිහාවට මොකද මේක අපේ රටේ ජනමාධ්‍ය වේදීන්ට විශේෂයෙන්ම බලපානවා ඒ වගේම පොදුවේ පුරවැසියන්ටත් ප්‍රකාශනයේ අයිතිය භුක්ති විඳීම සඳහා බාධාකාරී වෙන්න පුළුවන් අපි හැමෝම දන්නවා ප්‍රසිද්ධ උදාහරණයකින් කියනවා නම් ඔබේ අතේ තියෙන බස්තම වනවන යන්න පුළුවන් සීමාව අනිකාගේ නහයේ කෙලවරින් අවසන් වෙනවා කියලා. ඉතින් ප්‍රකාශනයේ නිදහසත් ඒ වගේ ප්‍රකාශනයේ නිදහස තිබිච්ච පළියට අපිට හිතු හැම දෙයක්ම කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ලංකාවේ තත්ත්වය ගත්තොත් එහෙම ලංකාවේ මේ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ එක නීතියක් දෙකක් නෙමෙයි 50 ගණනාවක් ඔස්සේ ඒ වගේම දන්න නීති සංග්‍රහය ඔස්සේ ඒ විදිහට ප්‍රකාශනයේ නිදහස සීමා කරන නීති රාශියක් තියෙනවා. උදාහරණයක් විදිහට මෑතදී ඥානසාර හාමුදුරුවන්ව දඬුවම් කරලා සිරගත කළා එක් නීතියක් යටතේ. ඉතින් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දිගු කාලීනව චෝදනා එල්ල වෙනවා. ඔහු ආගමික හැඟීම් වලට එරෙහි යම් යම් ප්‍රකාශ කරනවායි කියලා. ඉතින් ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආවගන්ති යටතේ තමයි ඥානසාර හිමියන්ට විරුද්ධ චෝදනා නඟලා ඔහු වැරදි කර බව ඔප්පුනේ. ඒ තමයි ආගමික හැඟීම් වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්‍රකාශ කිරීම කියන කාරණයට අදාළ වෙන දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආවගන්තිය. ඉතින් මෙතනදී සමහරලාට ලංකාවේ සිවිල් සමාජයේ ඇතැම් කොටස් මේ නඩු තීන්දුව අනුමත කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ අපි මීට කලින් නතාෂා ඉදිරි සූරියට විරුද්ධව ඉදිරිපත් වෙච්ච චෝදනාව ගත්තොත් එහෙම. එතනදී ඇයට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති 58 ICCPR 58. ඉතින් එතනදී ඇයට චෝදනා එල්ල කළෙත් මේ විදිහටම ආගමික හැඟීම් වලට හිතාමතා හානි වෙන ආකාරයේ ප්‍රකාශ කිරීම කියන චෝදනාවට සමාන චෝදනාවක් ඔස්සේ. එතනදී සිවිල් සමාජයේ බොහෝ වෙලාවට නතාෂා ඉදිරි සූරියට අසාධාරණයක් වුණා කියන තැන හිටියේ. ඒ වගේම තමයි තවත් නීතිත් මෙතෙන්දී භාවිතා වෙනවා. දැන් උදාහරණයක් ඉදිරි ගත්තොත් එහෙම මීට ටික කලකට උඩදී ජේන්ති තිස්සේනාගම් කියන මාධ්‍යවේදියාට විරුද්ධව අවුරුදු 20ක සිරදඬුවමක් නියම කළා. ඔහු මේ ලියපු වාක්‍ය කීපයක් හින්දා ඔහුට විරුද්ධ ඒ දඬුවම නියම කළේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. ඉතින් ඒ වගේම දැන් අලුතින් ගේන්න හදන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අලුත් පනත යටතේත් මේ වගේම නීති තියෙනවා. ඒ වගේම මෙතනදී කතා කරෙච්ච මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේත් මේ වගේ ප්‍රකාශන නිදහස් සීමා කරන නීති තියෙනවා. හැමතැනම මේ නීති තියෙනවා. යම් ආකාරයකට ප්‍රකාශන නිදහස් සීමා කළ යුතු බව අපි පිළිගන්නවා. හැබැයි මේ විදිහට විවිධ නීති ඔස්සේ තෝරා ගැනීම කරලා ඒ කියන්නේ මේ නඩු පවරණ අය නඩු පවරණ අංශ තමන් කැමති විදිහට තෝරගෙන තමයි මේ චෝදනා ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙම කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ නීති හැම තැනකම අක්‍රමික විදිහට තිබෙන නිසා කියලා තමයි අපි හිතන්නේ. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ මාධ්‍යවේදී සංවිධානයක් විදිහට අපි ඉල්ලා හිටින්නේ මේ නීති ලංකාවේ නීති පද්ධතිය තුළ තියෙන මේ ප්‍රකාශනයේ නිදහසට බාධාකාරී වූ නීති නැවත සමාලෝචනයක් කරන්න. කරලා ඒ ප්‍රකාශනයේ නිදහස සීමා කළ යුතු තැනදී ඒ සීමා කිරීමට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් අවිධිමත් විදිහට විවිධ නීති ඔස්සේ ක්‍රියා කිරීම නවත්වලා මේ සියල්ල සම්බන්ධයෙන් විධිමත් නීති පද්ධතියක් නීති ක්‍රමයක් සම්පාදනය කරන්න කියලා අපි අයිති උදෙසා මාධ්‍යවේදියෝ විදිහට ඉල්ලා සිටිනවා. ස්තුතියි.